ඔයගොල්ලෝ හැමෝම තෙනුක මල්ලිගේ ගෙවතට සාදරයෙන් පිළිගන්නවා. පෝෂණ ගුණයෙන් අනුන තවත් කොළේලුළු වර්ගයක් ගැන ඒ තමයි කතුරු මුරුංග. බහුවාර්ෂික ශාකයක් වන කතුරු මුරුංග මීටර් කිහිපයක් උසින් වැඩෙනවා. සුදු පැහැති මල් සහ රතු පැහැති මල් සහිත කතුරු මුරුංග ප්‍රභේද දකින්න පුළුවන්. කතුරු මුරුංග පාත්‍ර වගේම මල්ද විවිධ ආහාර සැකසීමට යොදා ගන්නවා. සාමාන්‍යයෙන් කතුරු මුරුංග පැල කරගන්නේ බීජවල. හැබැයි අද අපි කතා කරන්න යන මේ හරිත කතුරු මුරුංග කියන වර්ගයේ කරල් හටගන්නේ නැහැ. ඒ කියන්නේ මේවා බීජ වලින් පැල කරගන්න බෑ. එහෙනම් කොහොමද ඒ පැල කරගන්නේ? ඔව් මල්ලි. අද අපේ මාතෘකාව තමයි ඒක. හරිත කතුරු කොහොමද වර්ධක ප්‍රචාරණයෙන් පැල ලබා ගන්න කියලා. මේ තියෙන්නේ අපි ඒ වගේ වර්ධක ප්‍රචාරණය මගින් ලබාගත් පැල. හරි. අපි එහෙනම් දැන් බලමු කොහොමද අපි වර්ධක ප්‍රචාරණය මගින් පැල ලබා ගන්නෙ කියලා. මේ තියෙන්නේ මැල්ලුමක් හදන්න අපි කඩපු කතුරු මුරුංගවල අතු කැල් ටික. මේකෙන් පැන්සලට වඩා ටිකක් මහත මේ වගේ අතු ඇබැල්ලක් තමයි ගන්න ඕනේ. මේකෙන් අපි ලපටිම කොටසත් අයින් කරලා මෝරපුම කොටසත් අයින් කරලා මේ වගේ අඩදළු දඬු කෑල්ලක් තමයි ගන්න ඕනේ. මේකයි ගන්න බැරිද? මේක ටිකක් මෝරල මදි. ඒකෙන් ඕනනම් අපි මේකත් හිතවල බලමු. ඒ වගේම තවත් අපිට ඕන වෙනවා මේ වගේ පොලිතින් කවරයක්, කොමාරිකා කැබැල්ලක් සහ රබර් බෑන්ඩ් කීපයක්. අයියේ කොමාරිකා ගත්තේ හිතවන්නේ නෑ මල්ලි. මේ කොමාරිකා කැබැල්ල ගත්තේ අපි හිතවන්න නෙවෙයි. මේ කොමාරිකා සත්වයේ තියෙනවා ශාකයක ඉක්මනින් මුල්ලක් දොය හැකි හෝමෝනියක්. අපි දැන් මේ විදිහට මේ ලපටි කොටස මෙතනින් කපලා අයින් කරගන්නවා. ඒ වගේම මෙතන මේ මෝරපු කොටස මෙතනින් කපලා අයින් කරගන්නවා. මේ වගේ අඟල් 6ක් 7ක් පමණ දිග දඬු කැබැල්ලක් තමයි අපි ලබා ගන්නේ. කොමාරිකා කැබැල්ල අපි මේ විදිහට පොත්ත ඉවත් කරගෙන මුගෙල් එක වගේ කොටස ලබා ගන්නවා. ඊට පස්සේ අපි මේ හිටවන පැත්තේ මේ ජෙල් එක ගන්නවා. බඳුන් නාද්‍ය විදිහට යොදා ගන්නේ පිරිසිදු වැලි. මේක අපි දැන් ටිකක් තෙත් කරන්න ඕනේ. දැන් අපි මේකේ කෝටු කැබැල්ලකින් මේ විදිහට සිදුරක් විදගන්න. දැන් අපි අපේ කතුරු මුරුංග ගන්න දඬු කැබැල්ල මේකට කියන්නේ ඒකීය වර්ධක ප්‍රචාරණ ව්‍යුහය. එහෙම නැත්නම් සිංගල් ප්‍රොපගේටර් එක. මේක අපි
සති 3ක් 4ක් පමණ කාලයක් සෙවන සහිත ස්ථානයකින් තියන්නේ. මේ තියෙන්නේ අපි ඒ වගේ රලින් සති 3ක් විතර පැරණි පසු ගත්ත කතුරු මුරුංගා පැලේ. ඔබට පේනවා ඇති මේකේ පුංචි පුංචි මේ දලු ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ දලු ආවට පස්සේ අපි අපේ මේ රබර් බෑන්ඩ් එක ඉවත් කරන්න ඕනේ. අපි දැන් මේ විදිහට රබර් බෑන්ඩ් එක ඉවත් කරලා දින කිහිපයක් තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔබට මේ වගේ ශේෂ්ත්‍රය හිටව ගන්න පුළුවන් පැලයක් ලැබෙනවා. I am not happy. I will see you again.